ප්‍රශ්න නිසා ජීවිතේ එපා වෙලාද? මේක අහන ඔයා සමහර විට තවම ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඉගෙනීම අවසන් කරපු කෙනෙක්. එහෙමත් නැත්නම් රැකියාවක් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් තරුණ වයසේ පසු වෙන ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මේ කතා කරන්න යන්නේ. ඒ තමයි ඔයාගේ ජීවිතය ගැන. අද වෙනකොට රටේ හැම තැනින්ම අහන්න දකින්න ලැබෙන දේවල් ගැන හිතපුවාම මේ ගැන කතා නොකරම බෑ කියලා හිතුණා. සිය දිවි නසා ගැනීම ගැන දැන් නිතර නිතර අහන්න ලැබෙනවා නේද? විශේෂයෙන්ම වැඩි වශයෙන් පාසල් යන වයසේ අය වගේම තරුණ වයසේ අය විශේෂයි. පසුගිය දවස්වල කී දෙනෙක් නම් තමන්ගේ තරුණ ජීවිත නැති කරගත්තද? අපි මාධ්‍යවලින් මේ වගේ දේවල් කොච්චර දැක්කද? ඇහුණද? නමුත් අපි දැනුවත් නැති මේ වගේ සිදුවීමුත් තව කොච්චර තියෙන්නේ නැද්ද? එහෙම නේද? තමන්ගේ ජීවිතෙන් අඩක්වත් ගෙවල නැති තරුණ පිරිස් දවසින් දවස ජීවිත හානි කරගන්න පෙළඹෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අසුභවාදී සිතුවිලි, හැඟීම් ඇතිවීම, ජීවිතයේ සිදුවන වෙනස් වීම දරා ගැනීමට ඇති නොහැකියාව, කලකිරීම, පරාජිත හැඟීම්, ප්‍රතික්ෂේප වීම, හදිසි තත්ත්වයන් වලදී ඒවාට මුහුණ දීමට ඇති නොහැකියාව, විඳ දරා ගැනීමේ දුෂ්කරතා වගේම දුර්වල පෞරුෂය වගේ ගොඩක් හේතු නිසා අවසානයේ අහන්න දකින්න ලැබෙන්නේ මේ වගේ ඛේදවාචක තමයි. ඒ වගේම තවත් දෙයක් තමයි කාලයක් තිස්සේ ප්‍රශ්නවලින් පීඩා විඳ කෙනෙක්ගේ මානසික තත්ත්වය ගොඩක් නරකතට හැරෙන්න පුළුවන්. මානසික ආතතිය, කාංසාව වගේ තත්ත්වයන් අවසානයේදී විෂාදය කියන මානසික රෝගී තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ විෂාදයේත් උග්‍ර විෂාදය වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒකේ අවසාන ප්‍රතිඵලය සිය දිවි නසා ගැනීම බවට පත් වෙන්නත් පුළුවන්. මෙන්න මේ නිසා කලින් කීව තත්ත්වයන්ගෙන් පුළුවන් තරම් මිදෙන්න පුළුවන් නම් මේ වගේ අවාසනාවන්ත තත්ත්වයන් ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයා කරදරෙන් ඉන්නවා නම්, දුක් විඳිනවා නම්, කරුණා කරලා ප්‍රශ්න තනියම හිතේ හිර කරන් ඉන්න එක නවත්තන්න. ඒ ගැන ඔයාගේ යාළුවෙක්ට, සහෝදරයෙක්ට, ඔයා පාසල් යන කෙනෙක් නම් ගුරුවරයෙක්ට, නැත්නම් කවුරුම හරි විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න. එහෙම කිව්වහම එයා ඔයාගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරයි. එහෙම නැත්නම් ඒකෙන් ඔයාගේ හිතේ තියෙන දුක, පීඩනය අඩු වෙලා යයි. හැම දෙයක්ම හිතේ හිර කරන් ඉන්න එකෙන් අපි තනියම දුක් විඳිනවා. ජීවිතේ කලකිරෙන්න ගන්නවා. ජීවිතේ ගැන අසුභවාදී හැඟීම් ඇති වෙනවා. ජීවිතේම එපා වෙලා වැරදි තීරණ ගන්නවා. අනික ඒ වගේ මානසික තත්ත්වකදී අපිට හරි වැරද්ද හරියට තේරුම් ගන්නත් අමාරුයි. ඒ නිසා හොඳම දේ තමයි ඒ ගැන කායික හරි කතා කරන එක. නිවැරදි තීරණ ගන්න එයා ඔයාට උදව් කරයි. නව යොවුන් වී ඉන්න පාසල් සිසුන් වගේම තරුණ පරම්පරාවේ ගොඩක් දෙනෙක් ආදර සම්බන්ධතා නිසා ජීවිතය ගැන වැරදි තීරණ ගන්න පෙළඹෙනවා. ආදරේ අපිට ඕනේ තමයි. නමුත්
ආදරය කරද්දී අපි බලාපොරොත්තු වෙන කෙනාම අපිට ලැබෙන්නේ නැහැ. පාසල් කාලේදී පටන් ගන්න ප්‍රේම සම්බන්ධතාවලින් කීයෙන් කීයද විවාහයෙන් කෙලවර වෙන්නේ? 100ට එකක්වත් සාර්ථක වෙන්නේ නැති තරම් නේද? ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ ඉගෙනීමට බාධාවක් වෙන එක. ජීවිතේ අවුල් වෙන එක විතරයි. නව යෝන් වේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ඔයා මේ අමාරු කාලේ හොඳ විදියට පහු කරගත්තොත් ඔයා ගොඩ යන එක කාටවත්ම වළක්වන්න බෑ. මොනවාම හරි හේතුවක් නිසා ඔයා දිගින් දිගටම කරදරෙන් ඉන්නවා නම් ඒ ගැන හිතන එක පුළුවන් තරම් අඩු කරන්න. ඔයා පුළුවන් තරම් බිසී වෙන්න. හැම තිස්සෙම මොනවා හරි වැඩක නිරත වෙන්න. එතකොට ඔයාට ප්‍රශ්න ගැන හිත හිතා දුක් වෙන්න කාලයක් ඉතුරු වෙන එකක් නැහැ. කාලයක් යද්දි ඔයාට නිකම්ම ප්‍රශ්න අමතක වෙලා යයි. එහෙම නැත්නම් කාලයක් යද්දි ඔයාගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබිලා තියේ. විසඳුම් නැති ප්‍රශ්නවලට කාලය විසින් විසඳුම් ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාගේ හිතේ ඔයාගේ අනාගතය ගැන තිබුණු බලාපොරොත්තු දහසක් හීන. ඒවා අමතක කරගන්න එපා. මොනම ප්‍රශ්නයක් ආවත් තමන්ගේ අරමුණු අතාරින්නත් එපා. අහිමිවීම්, කඩා වැටීම් ජීවිතයේදී ඇතිවෙන්න පුළුවන්. ඒත් ඔයා සැලෙන්න එපා. ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු නැති කරගන්නත් එපා. අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු. අපි හිතන පතන හැමදේම ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා එක බලාපොරොත්තුවක් නැති වුණොත් ඒ වෙනුවට අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්න. අපේ ජීවිතවලට එන ප්‍රශ්න, අභියෝග අපේ ඉදිරි ජීවිතයට මුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ හැම දෙයකින්ම අපේ ජීවිතයට අත්දැකීමක් එකතු කරනවා. අනාගතයේදී ඒ අත්දැකීම් ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ඒ නිසා ප්‍රශ්නයක් ආවම ඒ වගේ පැනලා යන්න හදන්න එපා. ජීවිතෙන් පලා යන්න හදන්නත් එපා. මිනිසෙකගේ ජීවිතේ වටිනාකම මිල කරන්න බෑ. ඒ නිසා හොඳ ආත්ම ශක්තියකින් ඒවාට මූණ දෙන්න පුරුදු වෙන්න. අපි කෙනෙක්ට ආදරය කරද්දී එයා අපේ මුළු ජීවිතේම කරගන්නවා නේද? එයාගෙන් තොර ලෝකයක් නැති තරම් කියලා හිතනවා. මොන දේ කරන්න ගියත් ආදරය කරන කෙනා ගැනම හිතන්න පුරුදු වෙනවා. ඒත් මේ ඔක්කොම හැඟීම් වටිනාකම් එයා අපේ ජීවිතේ ඉන්නකම් විතරයි නේද? මොනම හරි හේතුවක් හින්දා එයා ඔයාගෙන් ඈත් වුණොත් එයා ඔයාගෙන් ඈත් වෙලා ගියාට පස්සේ ඒ තිබිච්ච හැඟීම් ඒ විදිහටම ඔයා ළඟ තියෙනවද කියලා බලන්න. නැහැ නේද? ඒක මතකයක් විතරක් වෙනවා. මුල් කාලේ ලොකු දුකක් දැනෙනවා තමයි. ඒත් කාලයක් ගිහින් හිත හදාගත්තට පස්සේ ඔයාට හිතේ අපරාදි මං දුක් වෙන්නේ, අපරාදි මං ඇඬුවේ කියලා. ඔයාගෙන් කෙනෙක් ඈත් වෙලා යනවනම් එයාට යන්න දෙන්න. කවදා හරි ඔයාව ඕනි අය ඔයා ළඟ ඉතුරු වේ. හිමිවීම වගේම අහිමිවීම වලටත් මූණ දෙන්න ශක්තිමත් වෙන්න. ඔයාට කියන්න ඕනි තව වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ජීවිතයට එල්ල වෙන තර්ජන හමුවේ ඔයා හරි තීරණයක් ගන්න බැරුව අසරණ වෙලා ඉන්නවනම්.
ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න සුදුසු කෙනෙකුත් ඔයාට නැතිනම් ඒ වගේ වෙලාවට මනෝ උපදේශකවරයෙක්ගේ උදව් ලබා ගන්න පුරුදු වෙන්න. ඔයා කාලයක් තිස්සේ ප්‍රශ්න නිසා මානසිකව වද විඳිනවා නම් ඔයාට ආතතිය, විෂාදය වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ජීවිතය ගැන කලකිරීම, අසුභවාදී සිතුවිලි, නිින්ද නොයෑම, ආහාර අරුචිය, ඍණාත්මක හැඟීම් වගේ ලක්ෂණ විෂාදයේ මූලික ලක්ෂණ වෙනවා. මෙම තත්ත්වයන් වර්ධනය වුණොත් උග්‍ර විෂාදයේ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේ වගේ අවසාන ප්‍රතිඵලය තමයි ජීවිතයෙන් පලා යෑම කියන්නේ. ඒ නිසා මේ වගේ තත්ත්වයකදී කරන්න පුළුවන් හොඳම දේ තමයි මනෝ උපදේශකවරයෙක් මුණ ගැසෙන එක. එයින් ඔයාගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙනවා වගේම ඔයාගේ රහස්‍යභාවයත් රැකෙනවා. මේ මොන දේටත් වඩා ඔයාට ඔයාගේ ජීවිතය ගැන වටිනාකමක් තියෙන්න ඕනි. තීරණ ගනිද්දී එකපාරක් දෙපාරක් නෙවෙයි සිය දහස් වතාවක් හිතන්න. ඔයාට ආදරය කරන අය ගැන හිතන්න. විශේෂයෙන්ම ඔයාගේ අම්මා තාත්තා ගැන හිතන්න. ඔයාගේ ජීවිතයට වැරැද්දක් වුණොත් ඒ දෙන්න හැමදාම දුක් විඳි විඳවයි. ප්‍රශ්නවලට තියෙන විසඳුම මැරෙන එක නම් නෙමෙයි. ජීවිතයෙන් පලා යන එකත් නෙමෙයි. ජීවිතයට මූණ දීලා ප්‍රශ්න සාර්ථකව විසඳගෙන ජීවිතේ ලස්සනට ගෙනියන්න පුළුවන් නම් ඔයා ඇත්තටම වාසනාවන්තයි. ඒ නිසා ඔයා තව තවත් ශක්තිමත් වෙලා ජීවිතයට සතුටින් මූණ දෙන්න පුරුදු වෙන්න.